නාවික හමුදා කණ්ඩායමක් අනවසරෙන් වැලිගොඩ දමන පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ නොසන්සුන්තත්වයේ සහ එහිදී පුද්ගලින් දෙදෙනෙකු මියගොස් නාවික හමුදා සාමාජිකයන් පිරිසක් තුවාල ලැබීම ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශය වෙත සියලු දෙනාගේ අවධානය යොමු වීමට හේතු වුණා. අද දිනන ඇතුළු මාධ්‍ය කණ්ඩායමක් ඊයේ ත්‍රිකුණාමලයේ කින්නියා කන්දල්කඩුව ප්‍රදේශය වෙත ගියේ මහවැලි ගංමුය අසල කලක සිට සිදුකළ නීති විරෝධී වැලි ජාවාරම් හේතුවෙන් උද්ගත වී ඇති පරිසර හානිය පිළිබඳව සොයා බැලීම සඳහායි. එහිදී අනාවරණ වුණේ කින්නියා කන්දල්කඩු ගංමෝය ආසන්නයේ වැලි ජාවාරම තවමත් එලෙසම සිදුවන ආකාරයයි. ඔබ මේ දකින්නේ ත්‍රිකුණාමලය පෙරිය කින්නියා ප්‍රදේශයේ මහවැලි ගඟ අසබඩ වැලි ජාවාරම සිදු කරන ආකාරයයි. අපට දකින්නට පුළුවන් මේ මොහොතේ අද උදෑසනම ස්ථානයේදී වැලි ගොඩ දමා තිබෙන ආකාරය. විශේෂයෙන්ම පසුගියදා වැටලීමකදී ආන්දෝලනයට තුඩුදුන් සිදුවීම සිදු වුණේ මේ ප්‍රදේශයේ තමයි. වැලි ජාවාරම් කරුවන් දෙදෙනෙකු දියගිලි මියගිය පොහොතක් අපට පසුගිය කාලේ වාර්තා වුණා. මේ ප්‍රදේශයේදී තමයි සිදුවීම සිදු වී තිබෙන්නේ. නමුත් මේ වන විටත් තාමත් මේ වැලි ජාවාරම එලෙසින්ම සිදු කරන ආකාරය අපට දකින්නට පුළුවන්. කන්දල්කඩු ප්‍රදේශයේ මහවැලි ගඟ ආසන්නයේ ස්ථාන කිහිපයකින් කුඩා බෝට්ටු යොදා ගනිමින් ජාවාරම් කරුවන් මෙලෙස වැලි ගොඩ දමන අයුරු දක්නට ලැබුණා. වැලි ගොඩ දැමීමත් සමග ගංමෝය දෙපස කාදනය වී තිබුණේ මේ අයුරින්. හඳුනාගත් ස්ථානවාසීන් ස්ථාන හතරක් මේ අතුගංගාව තුළ අපි හඳුනාගෙන තියෙනවා. වෛරවේරි, සාවාරු සහ තවත් කන්දල්කඩු රක්ෂිත ආසන්න ස්ථාන. මේ ස්ථානවල තමයි මේ වැලි කැණීම් කටයුතු මේගොල්ලෝ සිද්ධ කරන්නේ. දැනටත් අපිට ලැබී තියෙන උපදෙස් සහ සහයෝගයන් අනුව, ගරු සභාපතිතුමාගේ සහ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් වලට අනුව, නාවික හමුදාවේත්, විශේෂකාර්ය බලකායේත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බාරින පොලිස් කණ්ඩායමලත් විශේෂ සහාය ඇතුව සම්පූර්ණයෙන්ම මේ වැලි කැණීම් කටයුතු නවත්වීම සඳහා අපි කටයුතු කරනවා කියන ප්‍රකාශ කරනවා. අද දින සිට ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සියලු වැලි කැණීම් තාවකාලිකව තහනම් කිරීමට භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ තීරණය කර ඇත්තේ මහවැලි ගංමෝය සිදුවන මේ වැලි ජාවාරම් මැඩලීමේ අරමුණින්.